දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙන්නට අප නාලිකාව subscribe කර bell ලකුණ click කරන්න. ධර්ම දානමේ විශාල පිනක් ජීවිතයට එකතු කරගන්න දවසක්. පින්තුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපට ධර්මයේ අවබෝධ කරගන්න උපකාර වෙන කරුණු හතරක් උන්වහන්සේ නිරන්තරයෙන් පෙන්නනවා. සෝතාපට්ටි අංග හැටියටත් පෙන්නනවා. ධර්ම අවබෝධය ලබන්න සුවාන් වෙන්න මාර්ගඵලයකට යන්න අපි කා තුලත් ඇති කරගන්න ඕනේ අංග හතරක් තියෙනවා. එයින් කාරණා දෙකක්ම බාහිර ලෝකයෙන් අපිට ලැබෙන්න ඕනේ කරුණු දෙකක්. තමන් තුල ඇති කරගන්න ඕනේ කාරණා දෙකක් තියෙනවා. දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ධර්ම අවබෝධය කරා යන්න නම් බාහිරින් අපිට ලැබෙන්න ඕන දෙයක් තමයි කල්යාණ මිත්‍ර සේවනය. කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරක් ලැබෙන්නට ඕන. ඊළඟට කල්යාණ මිත්‍රයන් තුලින් අපිට ලැබෙනවා සද්ධර්ම ශ්‍රවණය. පිරිසිදු ධර්මයක් අපිට අහන්න ලැබෙන්නට ඕන. ඔන්න ඔය කරුණු දෙක බාහිරින් ලැබිය යුතු අංග දෙකක්. දැන් අපි නිකන් බලමු කවුද මේ කල්යාණ මිත්‍රයා කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ওই උපද්ද කියලා සූත්‍රයක් සංයුත්ත නිකායේ. දවසක් ආනන්ද හාමුදුරුව උන්වහන්සේ විවේකයෙන් භාවනා කර කර ඉඳලා එලිමහනේ උන්වහන්සේ සක්මන් කරනකොට ආනන්ද හාමුදුරුවන්ට මෙවැනි සිතුවිල්ලක් අදහසක් ඇති වෙනවා. මේ මුළු බුද්ධ ශාසනයෙන් භාගයක් හරි අඩක්ම කල්යාණ මිත්‍රයන් නිසා නේද තියෙන්නේ කියලා ඔන්න ආනන්ද හාමුදුරුවන්ට සිතුවිල්ලක් ඇති වුණා. උන්වහන්සේ ওই ගැන හිතලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහින් ඇවිල්ලා වන්දනා කරලා කියනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මුළු බුද්ධ ශාසනයෙන් භාගයක්ම හරි අඩක්ම කල්යාණ මිත්‍රයන් මත පවතිනවා කියලා මට හිතෙනවා කියෝ. ආනන්ද හාමුදුරන්ට හිතෙච්ච දේ බුදුරජාණන් වහන්සේ වදාලා හා හා ආනන්ද ඔය කතාව නම් ආයි කියන්න එපා කියෝ. මා හේවං ආනන්ද මා හේවං ආයි කියන්න එපා කියෝ ඔය කතාව. ආනන්ද හරි අඩක් නෙමෙයි මුළු බුද්ධ ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍රයන් මතයි කිය. බුදුරජාණන් වහන්සේ අන්න එතනදි විස්තර කරනවා කවුද කල්යාණ මිත්‍රයා. එතකොට ධර්මානුකූලව හරියටම අපිට කල්යාණ මිත්‍රය අල්ලගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ විස්තර කර ආනන්ද ඉපදීම ස්වභාවය කොට ඇති මේ ඉපදී ඉපදී සතර අපායේ වැටි වැටි යන සත්වයන් ඉපදීම ස්වභාවය කොටගත් සත්වයන් කල්‍යාණ මිත්‍ර වූ තථාගතයන් වහන්සේ කරා පැමිණිලා ඉපදීමෙන් මිදෙනවා කියන. අන්න කල්‍යාණ මිත්‍රයේ වටිනාක. මේ සතර අපායේ වැටි වැටි යන ඉපදෙමින් මැරෙමින් යන මේ සත්වයන්ට ඉපදීමෙන් මිදෙන මාර්ගය පෙන්වීම. ඊළඟට ජරා මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස් උපායාස මේවා උරුම කරගත් සංසාරික සත්වයෝ කල්‍යාණ මිත්‍ර වූ තථාගතයන් වහන්සේ කරා පැමිණිලා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදී සියලු දුක් දොම්නස් වලින් නිදහස් වෙනවා කිය. අන්න එතකොට කල්‍යාණ මිත්‍රයේ කාර්යය තමයි ජරා මරණ ශෝක පරිදේව දුක් දොම්නස් සියල්ලෙන් මිදෙන මාර්ගය කියලා දෙනවා. එතකොට අපිට මේ දේශනාවට අනුව පේනවා එහෙමනම් මේ ලෝකේ ඉපදීමෙන් නිදහස් වෙන්න ජරා මරණ වලින් නිදහස් වෙන්න ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් මේ සියලු දුකින් නිදහස් වෙන්න උපකාර කරන කල්යාණ මිත්‍රයා කවුද? බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තමයි ලෝකේට පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම කල්යාණ මිත්‍රයන් වහන්සේ. උන්වහන්සේම තමන් කල්යාණ මිත්‍රයෙක් හැටියට හඳුන්වලා දුන්නා. එතකොට දැන් අපි ගමු බුදුරජාණන් වහන්සේ තමයි ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම කල්යාණ මිත්‍රයන් වහන්සේ. දැන් අද වෙනකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා. එතකොට අද අපිට ඉන්න කල්යාණ මිත්‍රයා කවුද? සද්ධර්මය. ඒකනේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඔබට හිතෙන්න පුළුවන් අනේ දැන් අපේ ශාස්ත්‍රුන් වහන්සේ නෑ නේද? අපිට දැන් ශාස්ත්‍රුන් වහන්සේ නමකුත් නෑ ගුරුවරයෙකුත් නෑ අපිට තියෙන්නේ අතීතයට ගිය ශාස්ත්‍රුවරයෙක්ගේ ධර්මයක් නේද කියලා එවැනි සිතුවිලි නම් හිතන්න එපා කියලා. ආනන්ද තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඔබේ ශාස්ත්‍රුන් වහන්සේ බවට පත් වෙන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයයි විනයයි කියලා ධර්ම විනය ශාස්ත්‍රු තනතුරට පත් කරා පිරිනිවන් පාන්න පෙර.
එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ ඒ කල්යාණ මිත්‍ර වූ කාර්ය ඉෂ්ට කරන්න පුළුවන් දෙයක් තමයි ධර්මය කියන්නේ. ඒ ධර්මයට පුළුවන් කෙනෙක්ව ඉපදීමෙන් මෙරි මෙරි ඉපදී ඉපදී යන මේ සසර ගමනේ නිදහස් කරවන්න. ජරා මරණ ශෝක පරිදේව දුක් දොම්නස් වලින් නිදහස් කරවලා නිවන කරා අරගෙන යන්න පුළුවන් කල්යාණ මිත්‍රගේ කාර්ය කරන්න පුළුවන් ධර්ම විනයට. අන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ ළඟට අපට ඉන්න කල්යාණ මිත්‍රයා තමයි ධර්ම විනය. ඊළඟට තවත් මෙහාට ආවොත් කල්යාණ මිත්‍රයෝ හැටියට ඊළඟට අපි පිළිගන්න ඕනේ මේ මට්ටමින්ම ඒ ධර්මයේ අවබෝධ කරගෙන දේශනා කරන ශ්‍රාවක පිරිස. යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා යුගල හතරක් ඉන්නවා. සෝවාන් මාර්ගඵල, සකදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, අරහත් මාර්ගඵල. යදිදං චත්තාරි පුරිස යුගානි යුගල හතරයි. අට්ඨ පුරිස පුග්ගලා පුද්ගලය වශයෙන් ගත්තොත් අට දෙනයි. සෝවාන් මාර්ගේ යන කෙනා අන්න එක පුද්ගලෙයි. සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා. සකදාගාමි මාර්ගේ යන කෙනා. සකදාගාමි ඵලයට පත් වෙච්ච කෙනා. අනාගාමි මාර්ගය යන කෙනා අනාගාමි ඵලයට පත් වෙච්ච කෙනා. අරහත් වේ පිණිස මාර්ගය යන කෙනා රහතන් වහන්සේ. එතකොට පුද්ගලයෝ අට දෙනයි. අන්න ඒ අයට අපි කියනවා සුපටිපන්න රාග දේශ මොහ ප්‍රහාණය කරන්න මහන්සි ගන්න. උජුපටිපන්න උජු මාර්ගයේ නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනවා. ඥායපටිපන්න චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස ප්‍රඥාව දියුණු කරනවා. ඊළඟට තියෙනවා සාමීචිපටිපන්න. සාමිචි පටිපන්න කියන්නේ තමන් අවබෝධ කරගන්න ධර්මය අන් අයට කියලා දෙනවා. අන්න කල්යාණ මිත්‍රයා. පිරිසිදු ධර්මය විකෘති කරන්නේ නැතුව වෙනස් කරන්නේ නැතුව බුද්ධ වචනේ සසර දුකින් මිදෙන මාර්ගය කියලා දෙනවා නම් අන්න ඒ කෙනා කල්යාණ මිත්‍රයෙක්. දැන් ධර්මය නිකන් තමන්ට ඕනේ වචන දාලා වෙනස් කරලා ඌවා ඒ කාලේ තිබ්බට අද කාලෙට මෙහෙම වෙනස් වෙන්න ඕනේ කියලා තමන්ගේ අදහස් දාලා ධර්මයේ විකෘති කරලා කියනවා නම් ඒ කල්යාණ මිත්‍රෙක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිරිසිදු අපිට කියලා දෙන නිවන් මඟ කියලා දෙන ජරා මරණ ශෝක පරිදේව දුක් දොම්නස් වලින් මිදෙන මාර්ගය කියලා දෙන යමෙක් ඉන්නවා නම් අන්න ඒ කෙනා තමයි කල්යාණ මිත්‍රය. දැන් ඔය අපි කල්යාණ මිත්‍රයා ගැන කතා කරේ ධර්මයට අනුව. ඊළඟට අපි නිකන් බලමු අපි ජීවත් වෙන සමාජය දිහා. අපි ප්‍රායෝගිකව ජීවත් වෙනකොට කොහොමද අපි මේ ජීවත් වෙන පරිසරය තුර අපි කල්යාණ මිත්‍රෙක් හොයාගන්න? ගෙදර දොරේ, රස්සාව කරන තැන, සීල් ගන්න ගිය තැන, බණ අහන්න යනකොට. අන්න එතකොටත් අපිට යම් මට්ටමකින් ඒ තරම් ලොකු ධර්ම දැනුමක් නැති වුණත් අපි ජරා මරණ ශෝක පරිදේව දුක් දොම්නස් වලින් මිදෙන්න හිතාගෙන අපි දන් දෙන, අපි සීල් රකින්නවා, භාවනා කරනවා, බණ අහනවා, මේ ඔක්කොම කරන්නේ මොකටද? අනේ මේ සියලු පිනෙන් අපිට නිවන් අවබෝධය ලැබේවා, ජරා මරණ දුකෙන් නිදහස් වෙලා නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනෙන්නේ අපි ওই සියල්ල කරන්නේ. එතකොට අපි දන් දෙනකොට කවුරු හරි ඒකට අකුල් හෙලනවා. සීල් රකින්න යනකොට අන්න මෙයාගේ මහ ලොකු සීල දැන් ඔබ උඩින් දාවේ කියලා අන්න එහෙම අහනයි ඉන්නවන්නේ. දැන් භාවනා කළ රහත් වුණාද? උඩින් දාවේ. එතකොට ඔය වගේ අර ධර්මයේ හැසිරෙන කෙනාට, භාවනා කරන කෙනාට, නිিন্দা කරන කෙනාට හින් ගහනයි නැද්ද? ඉන්නවා. ඒකට අකුල් හෙලනයි ඉන්නවා. ඒ අන්න පව්කාරයෝ. ඒ අය පාප මිත්‍රයෝ. මොකද ධර්මයේ හැසිරෙන කෙනාගේ මානසික මට්ටම වටන්න හදන කෙනා කල්යාණ මිත්‍රයෙ නෙමෙයි. කල්යාණ මිත්‍රයා හොයන්න තියෙන්නේ අපි ජීවත් වෙන සමාජයේ තුල කවුරු හරි අපිට උදව් කරනවා නම් අනේ සීල් රකින්න එක කොච්චර හොඳයිද? භාවනා කරන එක කොයි තරම් හොඳ දෙයක්ද? බණ අහන එක කොයි තරම් හොඳයිද? ධර්මාවබෝධයට මහන්සි ගන්න එක කොච්චර හොඳ දෙයක්ද කියලා කවුරු හරි අපිට වචනෙන් හරි උදව් කරන කෙනෙක් ඉන්නවා නම් අපි ජීවත් වෙන සමාජේ එයා කවුද? කල්යාණ මිත්‍රයෙක්. ඒ නිසා පින්වතුනි කල්යාණ මිත්‍රයා පාප මිත්‍රයා හඳුන ගන්නට ඕනේ. අන්න පළවෙනිම දේ ධර්මාවබෝධයේ පිණිස අවශ්‍ය කරන පළවෙනිම දේ තමයි කල්යාණ මිත්‍ර සේවනය. සමාජය තුළ ගත්තහම අපිට පේනවා ටිකක් ඔය බණ භාවනා කරන ධර්මයේ හැසිරෙන කෙනාට නිකන් පොඩ්ඩ වරදිනකන් නෙමෙයිද බලාගෙන ඉන්නේ, නිකන් හිං ගහන්නේ. හොඳට බලන්න, පොඩ්ඩ වරදිනකන් බලාගෙන ඉන්න. එතකොට ඒ කෙනාට පොඩි වැරද්දක් වුණොත්
බනින්නේ නිඳා කරන්නේ අර කරන භාවනාව පිටින් තියලා තමයි බනින්නේ. ඔන්න මුංගේ මහලුක භාවනාව පේන්නේ නැද්ද ඕම් පේන්නේ නැද්ද කියලා අර කරපු භාවනාව තමයි ඉස්සරහට දාලා බනින්නේ. මොකක්ද ඒකට හේතුව? හිත ඇතුලේ ඇති වෙන ඔවට කියන්නේ උපක්ලේශ කියලා. ඔය රේණුකානේ හාමුදුරංග පොතක් තියෙනවා චිත්තෝපක්ලේශ සහ වංචනික ධර්ම කියලා. අන්න ඒක කියවනකොට හොඳට පේනවා මේ හිත ඇතුලේ ඇතිවන ඊරිසියාවල් කුහකකම් මේවා උපක්ලේශ හැටියට එක එක ස්වරූපයෙන් මතුවෙන. දැන් නිකන් හිතන්න මෙහෙම. දන් දෙන එක හොඳයිද නරකයිද? මුළු ලෝකෙම පිළිගන්නවනේ කාට හරි උදව් කරනවා නම් දන් දෙනවා නම් ඒක හොඳයි කියලා හැමෝම දන්නව නේද? ඒක ලෝකයාම දන්න. ඊළඟට සීලය ගැන හිතන්න. කවුරු හරි ප්‍රාණඝාත කරන්නේ නැත්නම් හොරකම් කරන්නේත් නැත්නම් ඊළඟට වැරදි කාම සේවනයේ දෙන්නේ සල්ලාලකමේ යන්නේත් නැත්නම් බොරු කියන්නේත් නැත්නම් බේබදුකම් කරන්නේත් නැත්නම් ඒ කෙනා හොඳයිද හොඳ කෙනෙක්ද නැද්ද? ඒක මුළු ලෝකයාම පිළිගන්නවා. ආයි මේ බෞද්ධ ආගමේ විතරක් නෙමෙයි ඕන රටක හොරකමට දඬුවම් තියෙනවා. මිනී මැරුම් වලට දඬුවම් තියෙනවා. ඊළඟට සල්ලාලකමේ යන අයට දඬුවම් හම්බ වෙනවා. එතකොට වංචනිකයන්ට බේබද්දන්ට කුඩු විකුණන අයට මඩ්‍රව්‍ය බෙදා හරින අයට දඬුවම් තියෙනවා. එතකොට මුළු ලෝකෙම දන්නවා මේක වැරදි. එතකොට කවුරු හරි සිල් රකින්නකොට ඇයි මේ සිල් රකින්න කෙනාට හින්ට අරින්නේ මොකද? දැන් මේක හොඳ දෙයක් කියලාද දන්නවනම්. ඇයි අර සිල් රකින්න ධර්මීය දියුණු කරන කෙනා ගැන පොඩි ඊරිසියාවක් හිත ඇතුලෙන් එනවා. ඊළඟට භාවනා කරන එක ගැන නිකන් හිතන්න මුළු හැමෝම දන්නවනේ භාවනාව හොඳයි කියලා. ආගම් බේදයක් නැහැ. දැන් අපි ගත්තාම බටහිර රටවල පවා මෙඩිටේෂන් කියලා පුදුම හිත දියුණු කරගන්න හිත එකඟ කරගන්න නොයෙක් උත්සාහයන් ගන්නවා මේ මිනිස්සු. එතකොට භාවනා කරන එක හොඳයි කියලා මුළු ලෝකෙම පිළිගන්න. හැබැයි ඇයි මේ භාවනා කරන කෙනාට හින්ට අරින්නේ? නිකන් ඒ කෙනාව පහත් කරන්න ලැජ්ජා කරන්න ඕන්න මුංගේ මහලුක භාවනාව දැන් බ්‍රහත් වුණාද ඔය වගේ වහන්නේ ඇයි? ඒකට හේතුව තමයි තමන්ට භාවනා කරගන්න වීරිය නැහැ. තමන්ට සිල් රකින්න වීරියක් නැහැ. තමන්ට බණ අහන්න හිත නැමෙන්නේ. එතකොට තමන් දිහා බලනකොට තමන්ට ඇති වෙනවා බයක්. මම නම් මෙහෙම ඉඳලා මම මැරිලා කොහේ යයි? මම දුගතියකට වැටෙයි. මම අපායකට වැටෙයි. මුං මේ අය භාවනා කරනවා. මේ අය ධර්මයේ දියුණු කරනවා. මේ අය පින්කම් කරලා ගැලවිලා යයි කියලා අන්න හිතේ ඇති වෙනවා ඉරිසියාව. අන්නේ හිත ඇතුලේ ඇතිවන ධර්මයේ දියුණු කරන කෙනා ගැන ඇතිවන ඊරිසියාව තමයි ඔය හින් පාස් කරන එවන් එන්නේ එළියට. අන්නේ නිසා හොඳට තේරුම් ගන්න සමාජයේ තුල ධර්මයේ හැසිරෙන කෙනාට ගරහා කරනවා නම් ඊරිසියාවටමයි වෙන කිසි දෙයකට නෙමෙයි. හැබැයි ගැටෙන්න යන්න එපා කායකවත් අනේ පව් කියලා ඉතින් හිත හදාගන්න ඉච්චරයි. දන්නවනේ අපි යන දිහා අනේ පව් ඉතින් කියලා හිත හදාගන්න. අන්නේ විදිහට කල්යාණ මිත්‍රයන් පාප මිත්‍රයන් තෝරගන්න අපි දක්ෂ වෙන්නට ඕන. ඔන්න පළවෙනිම එක. ඊළඟට කල්යාණ මිත්‍ර ඇසුර අපිට සමාජයෙන් හම්බෙනවා නම් ඒ කල්යාණ මිත්‍රයෝ නිසාම අපිට ලැබෙනවා සද්ධර්ම ශ්‍රවණය. පිරිසිදු ධර්මය අපිට අහන්න ලැබෙනවා කල්යාණ මිත්‍ර ඇසුරත් එක්ක. දැන් අපි දන්නවනේ ශ්‍රේෂ්ඨම කල්යාණ මිත්‍රය බුදුරජාණන් වහන්සේ. ඊළඟට උන්වහන්සේ වදාහල ධර්මය. ඒ ධර්මය හරියට දියුණු කරන අවබෝධ කරන පිරිසිදුව කියලා දෙන පිරිස. අන්නේ වැනි පිරිසක් ඇසුරු කරනකොට තෙරුවන් සරණ යන්න හොඳට ධර්මය අහන්න අවස්ථාව ලැබෙනවා. අන්න බාහිරින් අපිට ලැබෙන්න ඕනේ අංග දෙකම අපිට දැන් ලැබෙන කාලය. කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි අද අපිට උපරිමයෙන් තියෙනවා. දැන් නිකන් හිතන්න මේ අම්මලා හිතන්න මීට අවුරුදු 15කට 20කට එහා හිතන්න මේ රටේ මෙහෙම බණ ඇහුණාද? දන්නේ නෑ. ඉස්සර මට මතකයි අපේ සීයා සීල් ගන්න ගිහිල්ලා හවසට ඇවිල්ලා අනේ කොල්ලෝ මේක අල්ලලා දීපන් කියලා පරණ රේඩිය එකක් ගෙනල්ලා අර ඉස්සර ගුවන් විදුලියේ රජයේ ගුවන් විදුලියක විතරයි පොයට බණක් ගියේ. බණක් නෑ අහන්න. බණ කියන්නත් හාමුදුරුවරු එක්කෙනයි දෙන්නයි රටේ හිටියේ. එතකොට ඒ බණ අල්ල ගන්න බෑර එහාට මෙහාට දාගෙන පුදුම මහන්සියක් අරගෙන තමයි බණ අල්ල ගන්න. අද එහෙමද? උදේටත් බණ රෑටත් බණ පැය 24ම බණ. දැන් මේ බුද්ධිස් නාලිකාව නිසා පැය 24 මිනිස්සු බණ හනයි නැද්ද ඉන්නව? එතකොට ඔබේ මීට අවුරුදු 10කට 15කට පෙර මිය පරලොව ගිය ආච්චිලා සීයලාට අම්මලා තාත්තලාට මේ අවස්ථාව ලැබුණාද? නැහැ.
ඒ අයට මේ බණහන් අවස්ථාවක් තිබෙන්නේ. ඉස්සර හිතන්න දැන් අපිත් පොඩි කාලේ මම පොඩි කාලේ ඉඳන් සීල් ගන්න ගියා. ඔය නැව්ගල ආරන්නේට. ඒ සීල් ගන්න ඉන්න උපාසක පිරිසගේ අතේ තිබ්බේ පොත් දෙකයි. හැමදාම අර ධර්මශාලාවේ ජාතක පොත් වහන්සේ තමයි කියවන්නේ. ඒ කල බරණැස් නුවර බ්‍රහ්ම දක්ත රජුරුවන්ගෙන් තොර ලෝකයක් නෑ. එච්චරයි. ඉන් ජාතක පොතයි පිරිත් පොතයි ඔච්චරයි. ඕවා විතරයි මිනිස්සු අතේ තිබ්බේ. අද මේ ත්‍රිපිටක පොත්ද අටුවා ටීකා යන්තම් අර කිරම විමල ජෝති හාමුදුරන්ට පිංසිද්ධ වෙන්නේ. උන්වහන්සේ මේ පොත්පත් පරිවර්තනය කරලා ත්‍රිපිටකේ මුද්‍රණය කරලා බෙදාහැරලා රට පුරාම මේ ධර්ම ප්‍රබෝධයක් ඇති කෙරෙව්වා දහම් පොත්පත් හරහා. අද මිනිස්සු අතර බණ පොත්ද කැසට්ද සීඩීද ඕන තරම් තියෙනවා. එතකොට නිකන් හිතන්න ඉස්සර පිරිවානා පොත් වහන්සේ ජාතක පොත් වහන්සේ කියලා ඔළුවේ තියාගෙන ඉස්සර මිනිස්සු ගාව තිබ්බේ ওই පොත් දෙක විතරයි. මේ ත්‍රිපිටකයක් ගැන සූත්‍ර පිටකයක් ගැන බුද්ධ දේශනා ගැන දන්නේ නැහැ මිනිස්සු. හැබැයි අද මේ වෙනකොට අපිට පිරිසිදුව ධර්මීය ඕන තරම් ඇහෙනවා. බලන්නකෝ පොයේ දවසකට රූප වාහිනියක් කොහෙට දැම්මත් බණක් නේ. ඉස්සර කොහොම තිබ්බද? කොහොම නෑ ඉස්සර. ඒ නිසා අද අපිට හොඳට ධර්මීය ඇහෙන කාලය. ඒ නිසා පින්වතුනි ධර්මය අවබෝධ කරගන්න ධර්මය අවබෝධ කරන්න අවශ්‍ය අංග දෙකම අද බාහිරින් අපිට ලැබිලා. කල්යාණ මිත්‍ර සේවනයත් හොඳට තියෙනවා. සද්ධර්ම ශ්‍රවණයත් තියෙනවා. ඒ ධර්මය අවබෝධ කරගන්න නම් අපි තුල තියෙන්න ඕනේ අංග දෙකක් තියෙනවා. දැන් කොයි තරම් කල්යාණ මිත්‍ර සේවනේ ලැබුණත් මොන තරම් පැය 24ම කණේ බණ කණේ අගහගෙන හරි එහෙමත් ඉන්නවනේ. නොයේ කණේ ගහගෙන බණ අහනයි ඉන්න. පාර යන එනකොටත් බණ අහනයි. වාහනේත් බණ අහන. නිදාගන්න ගියත් බණ අහන. පැය 24ම බණ අහගෙන හිටියත් කොච්චර කල්යාණ මිත්‍රය යටතේ හිටියත් ධර්මය අවබෝධ කරන්න නම් තමා තුල අංග දෙකක් තියෙන්න ඕන. ඒ තමයි පළවෙනි එක යෝනිසෝ මනසිකාරය. අහලා විතරක් හරියන්නේ නැහැ. අහන ධර්මයේ නුවණින් විමසීමේ හැකියාව. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය. ඊළඟ එක තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාව. ධර්මයට අනුකූල ජීවිතයක් ගත කරගන්න ඕන. ඔන්න ඔය කරුණු දෙක තමන්ට නැත්නම් කොච්චර බණ ඇහුවත් වැඩක් නැහැ. තමා තුල තියෙන්න ඕනේ ධම්මානුධම්ම ප්‍රතිපදාවයි යෝනිසෝ මනසිකාරය. මේක නිකන් ලේසියට ඇහුවට ඔක ලේසි දෙයක් නෙමෙයි. දැන් අපි ගමු ටිකක් ගැඹුරෙන් ඕක ගැන. දැන් ඔන්න අපිට ඇහෙනව බුදුරජාණන් වහන්සේගේ ධර්මය. කල්යාණ මිත්‍රයන්ගෙන් පිරිසිදු ධර්මය ඇහෙන. දැන් ඔන්න අපිට බණක් අහගෙන ඉන්නකොට ඔබට මේ බුද්ධ චැනල් එකෙන් ඇහුණා කියලා හිතමු. ඇස අනිත්‍යයි. කන අනිත්‍යයි. නාසය අනිත්‍යයි. දිව අනිත්‍යයි. කය අනිත්‍යයි. මනස අනිත්‍යයි කියලා ඔන්න ආයතන හය අනිත්‍ය වශයෙන් බලන්න කියලා ඔන්න ධර්මයක් ඇහෙන. මේ ආයතන හය තුල හටගන්න රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධය දිහා අනිත්‍ය වශයෙන් බලන්න කියලා ඔන්න ධර්මයක් ඇහෙන. දැන් ඔන්න අපිට මේ කල්යාණ මිත්‍රයන්ගෙන් සද්ධර්ම ශ්‍රවණේ අපිට ඇහුණා. දැන් අපිට ওই ටික අහගත්තා කියමු. දැන් අපි මොකද කරන්න ඕන? ඒ ඇසූ ධර්මය තමාට ගලපලා තමා තුලින් බලන්න ඕනේ. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය දෙන. කොහොමද තමා තුලින් බලන්නේ? හොඳට භාවනාවට වාඩි වෙලා හිත එකඟ කරගෙන විමසලා බලනවා. ඇත්තටම මගේ ඇහැ අනිත්‍යද? දැන් අපි මේක අහගත්තනේ. ඇස අනිත්‍යයි. දැන් අපි බලනවා ඇත්තටම මගේ ඇහැ අනිත්‍යද කියලා. හොඳට හිත එකඟ කරගෙන තමන්ගේ ඇහැට හිත යොමු කරලා විමසලා බලන්න. අන්න විමසලා බලාගෙන බලාගෙන යනකොට අපිට තේරෙනවා නාම රූප පත්‍ය සලායතන. මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ආයතන හයම හැදිලා තියෙන්නේ නාම රූපයන්ගෙන්. එහෙමනම් මේ ආයතන හය තුළම තියෙනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතු. ඒ තුළ විඳීම් ඇති වෙනවා, හඳුනා ගැනීම් ඇති වෙනවා, චේතනා, ස්පර්ශ, මනසිකාර මේවා ආයතන හයේම ක්‍රියාත්මක වෙනවා. ඊළඟට හොඳට ඇහැට කිමිදිලා හිතෙන් විමස විමස බලනවා ඇහැ දිහා. ඇහැ ලිඩ වෙනවා, තුවාල හැදෙනවා, ජරාවට පත් වෙනවා, වයසට යන්න යන්න ඇසේ පෙනීම අඩු වෙනවා, ජරා ජීර්ණ වෙනවා, මැරි යනවා. බලන්න ජීවත් වෙලා ඉන්නදී ඇස් කුණු වෙලා යන මිනිස්සු නැද්ද? ඉන්නවා. සමහරුන්ගේ ඇස් අයින් කරනවා ජීවත් වෙලා ඉන්නේ නැති.
එතකොට අපිට මේ ආයතන 6 දිහාම ඇස කන නාසය දිව කය මනස කියන ආයතන 6 ගැනම අපි මොකද කරන්නේ තමා තුලින් විමසලා බලන. ඇයි මේ ධර්මයේ තියෙනවනේ ඕපනයිකයි කියනවනේ තමා තුලට පමුණවාගෙන තමා තුලින් බලන්න කියන. දැන් අන්න තමා තුලට පමුණවාගෙන තමා තුලින් බලනවා. ඒකට තමයි භාවනාව කියන්නේ විදර්ශනාව කියන්නේ. යෝනිසෝ මනසිකාරය දෙනවා කියන්නේ ඒකට. එතකොට අපි මේ අහපු ධර්මය අපිට ගලප ගලප අපි තමා තුලින් බලන. එහෙම නිකම් බලනකොට අපිට ප්‍රතිපදාවක් තියෙන්න ඕනේ ධර්මයට අනුකූල ජීවත් වෙන ක්‍රමවේදයක්. ඒකට තමයි අපි සිල් රකින්නේ. ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගන්න. අපේ කය වචනේ සංවර කරගන්නේ අන්න ධම්මානුධම්ම ප්‍රතිපදාවකට එන්න ඕනේ. එහෙම නැත්නම් දැන් හිතන්න මෙහෙම සීලය මතමයි සමාධියක් ගොඩ නැගේ. සීල පරිභාවිතෝ සමාධි මහත්ඵලෝ හෝති මහානිසංසෝ කියන. සීලෙන් දියුණු කරගන්න සමාධිය මහත්ඵලයි මහානිසංසයි. සමාධි පරිභාවිතම් පඤ්ඤම් මහත්ඵලෝ හෝති මහානිසංසෝ. සමාධියකින් දියුණු කරන ප්‍රඥාව මහත්ඵලයි මහානිසංසයි. පඤ්ඤා පරිභාවිතං චිත්තං සම්මදේව ආසවේහි විමුච්ඡති කියන. ප්‍රඥාවෙන් හිත දියුණු වෙනකොට තමයි සියලු ආශ්‍රවයන්ගෙන් හිත මිදෙන්නේ. එතකොට මුලින්ම පටන් ගන්න තියෙන්නේ කොතනින්ද? සීලයක් තියෙනවා. දැන් අපි සිල්වත් නැත්නම් ධම්මානුධම්ම ප්‍රතිපදාවක නැහැ. ධර්මයට අනුකූල ජීවිතයක් නැහැ. කොච්චර මේ ඇහැ අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි කියලා කොච්චර භාවනා කරත් හිත වැඩෙන්නේ නැහැ සීලෙ පිරිසිදු නැත්නම්. හැම වෙලේම හිත විසිරෙන. ওই සමහරුන්ට භාවනා කරන්න ඉඳගෙන හිත යොමු කරපු වෙලාවේ ඉඳන් ඇස් පියාගත්ත වෙලේ ඉඳන් මතක් වෙනවා මම මේ වගේ පවුකම් කරා, මම මේ වගේ වැරදි වැඩ කරා, මම මේ වගේ නොපනත්කම් කරා, මම මේ වගේ අපරාධ කරා කියලා ඒව තමයි බල බලා කල්පනා කර කර ඉන්නේ. තමන්ගෙන් වෙන වැරදි අඩුපාඩු එකින් එක සිහි වෙන්න භාවනාවක් වැඩෙන්නේ නැහැ. හිත විපිරිසර වෙනවා. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපේ හිත වැඩෙන්න නම් හිත එකඟ වෙන්න නම් අපේ සීලය පිරිසිදුව තියෙන්නට ඕන. අපේ සීලය හොඳට පිරිසිදු නම් තමයි අපේ හිත වැඩෙන්නේ. අන්න ඒ නිසා පින්වතුනි පිරිසිදු සීලයක් කය වචනේ සංවර කරගත්ත කෙනාට හිත එකඟ කරගන්න පුළුවන්. හිත විපිලිසර වෙන්නේ නැහැ. එහෙම එකඟ හිතක් ඇති කරගත්ත කෙනාට තමයි ඒ ඒකාග්‍රතාවයේ තුලම විමසන්න පුළුවන් ඇත්තටම මගේ ඇහි යථා ස්වභාවය මොකද්ද? මගේ මේ කන නාසය දිව කය මනස තුල කොහොමද මේ පංච උපාදානස්කන්ධයන් ඇති වෙන්නේ නැති වෙන්නේ කියලා ඒවැ හට ගැනීම නැති වීම හොඳට විමස විමස භාවනා කරන්න පුළුවන් අර හිතේ එකඟතාවයක් ඇති කෙනා. අන්න ඒ නිසා ධර්මය අවබෝධ කරගන්න නම් ඔන්න ඔය අංග හතරම තියෙන්න ඕන. කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි. ඒ දෙක ලැබෙන්නේ බාහිරින්. තමා තුල තියෙන්න ඕනේ යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම ප්‍රතිපදාවයි. බොහොම ලස්සන කතාවක් තියෙනවා ඔය තේරී ගාථාව. තේරී ගාථා කියලා කියන්නේ රහත් වෙච්ච භික්ෂුණීන් වහන්සේලාගේ උදාන වාක්‍ය. තේර ගාථා කියනවා රහත් වෙච්ච රහතන් වහන්සේලාගේ උදාන. තේරී ගාථා කියන්නේ රහත් භික්ෂුණීන් වහන්සේලා පිරිනිවන් පාන්න පෙර තමන්ගේ ජීවිතය ගැන ජීවිත කතාවක් උදානයකින් පළ කරන. එක්තරා වයසක ආච්චි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු වයසක හිඟමනේ යන ගෙයක් ගෙයක් ගාන මේ අම්මා මොකද කරන්නේ? කන්න නැහැ, බොහොම දුප්පත්, අසරණයි. ගෙයක් ගාන ගිහිල්ලා කියනවා අනේ මට වැඩක් නැද්ද, මං අතුපතු ගාලා දෙන්නම්, එක්ක උයලා පියලා දෙන්නම්, එක්ක ගෙදර වැඩක් කරලා දෙන්නම්, මට කන්න ටිකක් විතරක් දෙන්න කියලා කෑම ටිකක් හොයාගෙන ගෙවල් ගානේ යන අම්මා කෙනෙක්. ඉතින් ඒ ගෙවල් වලින් හම් වෙන දේ තමයි කාලා බීලා මොනවා හරි වැඩක් කරලා එදා දවසේ ජීවත් වෙන. මෙහෙම ගෙයක් ගාන ගියා. එදා දවසටම කිසිම වැඩක් හම්බුනේත් නැහැ. කුස පිරෙන්න ආහාරයක්වත් කන්න ටිකක්වත් හම්බුනේත් නැහැ. අන්තිමට මේ අම්මා කල්පනා කරා අද දවසම මට බඩකින්නේ තමයි ඉන්න වෙන්නේ කියලා. අර පිඟානත් අරගෙන යනකොට දැක්කා භික්ෂුණි ආරාමයක් තියෙනවා. මේ භික්ෂුණි ආරාමයේ ළඟට ගිහිල්ලා එළියෙන් වාඩි වෙලා හිටියා. මේ භික්ෂුණි ආරාමයේ හිටියේ පටාචාරා රහත් භික්ෂුණිය. එදා පටාචාරා රහත් භික්ෂුණියට හොඳ දානයක් සිටු පවුලකින්. සිටු පවුලක් කියන්නේ ඒ නගරේ ඉන්න බොහෝ පොහොසත් පවුලක්.
බොහොම ප්‍රණීත විදිහට දානයක් අරගෙන ආපු දවසක්. ඉතින් මේ වයසක අම්මා එළියේ වාඩි වෙලා හිටියා. දැන් කොහොමත් ඉතින් ඔය හාමුදුරුවෝ දානේ වන්දලා ඉවර වුණාට පස්සේ ඉතුරු වෙන ටිකක් ඔය කාට හරි දෙනවනේ අහිංසක මිනිස්සෙකුට. ඒ වගේ ඉතුරු වෙන ටිකක් මටත් හම්බෙයි කියලා එළියෙන් වාඩි වෙලා හිටියා. පටාචාරා භික්ෂුණිය ඇතුළු හිටපු භික්ෂුණීන් වහන්සේලා දානේ වන්දලා ඉවර වෙලා අර ඉතුරු වෙච්ච ආහාර ටිකක් වාජනයකට බෙදලා ගිහිල්ලා අර ආච්චිට දුන්නා. අම්මයා මේක කන්න කියලා දුන්නා. දැන් මේ හොඳ ප්‍රණීතව ලැබිච්ච ආහාරය. දැන් වෙන දගේවල් වලින් හම්බෙන්නේ ওই දන් කුඩ ටිකක් විසි කරන දෙයක්, පිලුණු වෙච්ච දෙයක්. එහෙම දේවල් නෙදින්නේ කොටක් දුරට. දැන් මේ ප්‍රණීත ආහාර ටික ගන්නකොට හිතුණා මම මේ ගියක් ගියක් ගන්න හිඟමනේ ගිහිල්ලා මොන තරම් බැල මෙහෙවරකම් කරලාද මේ කෑම ටිකක් ඉඳුල් ටිකක් හරි හොයාගන්න. මෙහෙ නතර වුණා නම් හොඳයිනේ මට. මේ භික්ෂුණීන් වහන්සේලාටනේ හොඳට දානි හම්බෙන්නේ. ඒ නිසා මම මෙහෙ නතර වෙන්නේ. මොනවා හරි වැඩක් පොලක් කරගෙන ඉන්න බැරියයි. එතකොට මට හොඳට කෑම ටිකක් හම්බෙයිනේ කියලා හිතුවා. හිතිලා පටාචාරා භික්ෂුණිය ළඟට ගිහිල්ලා වන්දනා කළා. කිව්වා නේ භික්ෂුණිය මම හරි ආසයි කිව්වා මේ ධර්මයේ පුරුදු කරගන්න බණහන්. මටත් ධර්මයේ දියුණු කරගන්න ඕන. මං ඉතින් වැඩ පොල කටයුතු කරගෙන මම මෙහෙ නතර වෙන්නද කියලා ඇහුවා. පටාචාරාව කිව්වා හා හොඳයි එහෙනම් ඉතින් මේ වැඩක් පොලක් කරගෙන උදව් උපකාර කරගෙන ඉන්න බැරියයි කියලා නවත්ත ගත්තා. දැන් අර භික්ෂුණී ආරාමේ නතර වුණේ මොකට නිවන් දකින්නද? අවංකවම නිවන් දකින අදහසක් නෙමෙයි. කන්න නතර වුණේ කෑමට. හැබැයි දැන් ඔන්න ඉතින් ආයේ ආරාමේ වැඩත් කරනවා, අතුපතු ගන්නවා, සුද්ධ පවිත්‍ර කරනවා, දානශාලාවේ වැඩ ටිකක් කරනවා, ඉතුරු වෙන ටිකක් හම්බෙනවා. ඔහොම ටික දවසක් යනකොට දැන් ඊළඟට ප්‍රශ්නේ ඉන්නේ කාගෙන්ද? දායක දායිකාවන්ගෙන්. දැන් දායකයන්ගෙන් ප්‍රශ්න දැන් දවස ගානේ නයි අහනවා. අම්මා මොකද මෙහි, ආච්චි මොකද මෙහි? එදත් හිටියද? යන්න තැනක් නැද්ද? දරුවෝ නැද්ද? සලකන්න කෙනෙක් නැද්ද? මෙහෙට වෙලා මොකද කරන්නේ? දැන් රටේ නැති ප්‍රශ්න. මේ අම්මට මේ තුන යකෝ මුන්ට මේ කෑම ටිකක් කන්න කී දෙනෙකුට මම උත්තර දෙන්න ඕනද? ඔය කිසි දෙයක් නැහනේ මම පැවිදි වුණා. කවුරුත් අහන්නේ නැහනේ ආච්චි මොකද මෙහි කියලා අහනවාද පැවිදි වුණාට පස්සේ? නැහැ. ඒ නිසා මම පැවිදි වෙනවා. ගියා පටාචාරා භික්ෂුණිය ළඟට ගිහිල්ලා වැඳලා කීවා අනේ භික්ෂුණිය මාව පැවිදි කරගන්න කියලා, මට ඉක්මනට ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියලා. පටාචාරාව මොකද කරේ? අනේ භික්ෂුණීන් වහන්සේලා එක්ක එකතු වෙලා ඉතින් විනයානුකූලව පැවිදි කරා. දැන් පැවිදි වුණේ නිවන් දකින්නද? ඒත් නැහැ. හැබැයි පැවිදි වෙලා දැන් බොහොම වයසයි. දානශාලාවේ දා පැවිදි වෙලා දානේ ගිනාපු වෙලාවේ දැන් දානශාලාවේ කෙළවරේ ඉඳගෙන ඉන්නවා. දැන් භික්ෂුණියක්නේ. දානේ බෙදුවට පස්සේ පටාචාරාව දානේ ගේන දායකයන්ට බණ කියනවා. පටාචාරාව කියනවා මේ ඇස අනිත්‍යයි. ඇහැට පේන රූපත් අනිත්‍යයි. කන අනිත්‍යයි. කනට ඇහෙන ශබ්දයත් අනිත්‍යයි. නාසයත් අනිත්‍යයි. නාසයට දැනෙන ගඳ සුවඳත් අනිත්‍යයි කිය. මේ දිවත් අනිත්‍යයි. දිවට දැනෙන රසයත් අනිත්‍යයි. ඔහොම බණ කියනකොට මේක අහගෙන ඉන්නවර ආච්චි දැන් පැවිදි වෙලා දානශාලාවේ වාඩි වෙලා ඉන්න භික්ෂුණී අහගෙන ඉන්නකොට තමන්ටම ලැජ්ජා හිතුණා. චිකේ මේ දිවත් අනිත්‍යයි. දිවට දැනෙන රසයත් අනිත්‍යයි. මම මේ අනිත්‍ය වූ රසයකට ලොල් වෙලා නේද මම පැවිදි වුනේ? අනිත්‍ය වූ දිවක් පිනවන්න හිතාගෙන නේද මම මේ පැවිදි වුනේ? තමන්ටම තමන්ගේ චේතනාව ගැන ලැජ්ජාවක් ඇති වුණා. එදා අර බණ ටික හොඳට අහගෙන ප්‍රතිවික්ෂා කරලා දානි වළඳලා පාත්‍රේ හොදලා නමලා තියලා අදිෂ්ඨානයක් ඇති කරගත්තා. අද මම මේ ධර්මයේම අවබෝධ කරගන්න. මම මේ ධර්මයේම නුවණින් විමසනවා කියලා එදා පාත්‍රේ හොදලා නමලා අදිෂ්ඨානයක් ඇති කරගත්තා. අද මම නිදාගන්නේ. එළි වෙනකන් නැකිටලා භාවනා කරනවා කියලා සක්මන් කරන්න පටන් ගත්තා. දැන් වයසට ගිය අම්මා කෙනෙක් සක්මන් කරන්න බෑ. ටික වෙලාවක් සක්මන් කරනකොට කලන්තේ කණුවක් අල්ලගෙන කණුව වටේට සක්මන් කරා කියලා. එහෙම සක්මන් කළා. ඔන්න ඉඳගෙන භාවනා කරනවා. මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි කියලා විමසනවා. නිදිමත එනකොට නැකිටලා සක්මන් කරනවා. ඔය විදිහට රෑ එළි වෙනකම්ම වීරිය වැඩුවා. අරුණෝදයටත් පෙර, තුන්වෙනි යාමේ අවසන් වෙන්න පෙර
හිත කෙලිසුන්ගේ මිදිලා රහත් වුණා රහත් භික්ෂුණියක් බවට පත් වුණා ඔන්න බලන්න කෑම ටිකක් හොයාගෙන හිඟමනේ ගිය කෙනෙක් නමුත් අන්න කල්යාණ මිත්‍රයන්ගෙන් සද්ධර්මයේ ලැබීමේ වටිනාක මේක තියෙනවා තේරී ගාථාවල මේ රහත් භික්ෂුණිය පිරිනිවන් පාන්න පෙර තමන්ගේ ජීවිත කතාව ලස්සන උදානෙකින් කියන මේ භික්ෂුණිය කියනවා මම එදා පිඟානක් අරගෙන ගියක් ගියක් ගානේ කෑම ටිකක් හොයාගෙන ගිය වයසක අම්මා කෙනෙක් මම එදා පටාචාරා භික්ෂුණියගේ ආරාමයට ආවේ කෑම ටිකක් හොයාගෙන මිසක් නිවන් දකින්න අදහසකින් නෙමෙයි මම ආරාමෙන් නතර වුණේ නිවන් දකින්න අදහසකිනුත් නෙමෙයි මම පැවිදි වුණේ නිවන් දකින්න අදහසකිනුත් නෙමෙයි නමුත් මට කල්යාණ මිත්‍ර වූ පටාචාරාවගෙන් සද්ධර්ම ශ්‍රවණිය ලැබුණා අන්න අර අංග දෙක ගැන කියන කල්යාණ මිත්‍ර වූ පටාචාරාවගෙන් සද්ධර්ම ශ්‍රවණිය ලැබුණා මමත් ඒ ධර්මය නුවණින් විමසමින් යෝනිසෝ මනසිකාරය යෙදුණා මම ධම්මානුධම්ම ප්‍රතිපදාවක හැසිරුණා ඒ නිසා මමත් මේ ධර්මය අවබෝධ කරගෙන ත්‍රිවිද්‍යාව ලැබුවා ඔන්න මන් දැන් පිරිනිවන් පාන්නයි යන්නේ කියලා ඉදා උදානයක් පළ කරලා ඉදා රාත්‍රී පිරිනිවන් පෑ එතකොට මේ තමන්ගේ උදානිය තුල තමන්ගේ මුළු ජීවිත කතාවම ඇතුළත් වෙලා තියෙන එතකොට බලන්න මේ භික්ෂුණියගේ ජීවිතය දිහා බලනකොට පේන්නේ නැද්ද අර අංග හතරද බාහිරින් ලැබෙන්න ඕනේ අංග දෙකම තියෙනවා කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි පටාචාරාවගෙන් පිරිසිදු ධර්මය අහන්න ලැබුණා ඒ ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිස තමා තුළ තියෙන්න ඕනේ අංග දෙක වයසට ගිහින් හිටියත් තමන් ඇති කරගත්තා යෝනිසෝ මානසිකාරයේ දෙමින් ධර්මයේ තමන්ට ගලපමින් නුවණින් විමසලා අවබෝධ කරගන්න උත්සාහයක් ගත්තා ඊළඟට ධම්මානුධම්ම ප්‍රතිපදාවක යෙදුණා සීලාදී ගුණධර්ම රකිමින් ධර්මයට අනුකූල ජීවිතයක් ගත කරගත්ත නිසා ධර්මය අවබෝධ කරගෙන රහත් වුණා අන්න එහෙමනම් අපිට පේනවා පින්වතුනි අපේ ජීවිත තුලත් මේ ධර්මයේ දියුණු දැන් අපිට මේ ඇහෙන බණ හොඳටම ඇති දැන් නිකන් හිතන්න පංච උපාදානස්කන්ධය ගැන ඇහුවොත් දන්නව ආයතන හය ගැන ඇහුවොත් දන්නව පටිච්ච සම්පාද ගැන ඇහුවත් දන්නව සතර සතිපට්ඨානිය ගැන ඇහුවත් දන්නව බෝධිපාක්ෂික ධර්ම 37ම ගැන ඇහුවත් කියන්න පුළුවන් ඇයි දැන් බණ අහලා අහලා පැය 24ම බණ අහනවනේ ඉතින් මේ වැනේ දැන් මේ අහන ධර්මය මොකද කරන්න ඕන නුවණින් විමසන්න පුරුදු වෙයි හැම වෙලාවෙම තමන්ගේ ජීවිතයට ගලපා බලමින් නුවණින් විමසමින් අවබෝධ කරගන්න මහන්සියක් ගන්න තමන් ඇති කරගන්න මම කොහොම හරි මේ ධර්මයේ දියුණු කරනවා මම ධර්මයේ හැසිරෙනවා මම මේ ධර්මයේ අවබෝධ කරගන්නවා කියන හැඟීම අවශ්‍යතාවයේ තමන් තුල ඇති කරගෙන ධර්මය අවබෝධ කරගන්න තමන් අවංක උත්සාහයක් ගන්න අන්න එතකොටයි අපිට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ පිංගතුනි මේ ධර්මය අවබෝධ කරගන්න අපිට අවශ්‍යම දේ තමයි වීරිය. වීරිය මතමයි යෝනිසෝ මනසිකාරයේ දෙන්නේ ධම්මානුධම්ම ප්‍රතිපදාව ඇති කරගන්නෙත් වීරිය තියෙන කෙනා විතරයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ උපමාවකට වදාලා මේ මහා පොළවේ ඇවිදගෙන යන සත්තු ඉන්නේ. පොළවේ පියවර තියමින් පාතබමින් ඇවිදගෙන යන සියලුම සත්‍යයන් අතර විශාලම පියවර පොළවේ පිහිටන්නේ කාගේද? ඇතාගේ. හස්ති රාජයේගේ. විශාලම පියවර හැටියට පොළව තුල පිහිටන. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ඇතෙක්ගේ පියවර සටහන ඇතුලෙන් ඕනෑම සතෙක්ගේ පියවරක් තියන්න පුළුවන්. ඇතාගේ පියවර සටහන්ට මේ මහා පොළවේ ඇවිදගෙන යන සියලුම සත්‍යයන්ගේ පාසලකුණු ඒක ඇතුලෙන් තියන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි කීවා බුදුරජාණන් වහන්සේ වදාළ සියලුම ධර්මයේ කැටි කරලා තනි වචනයකට ඇතුල් කරනවා නම් ඒ තමයි කීවා අප්‍රමාදී බව වීරිය. එතකොට දන් දෙන්නත් වීරියක් තියෙනවා. සීල් රකින්නත් වීරියක් තියෙනවා. භාවනා කරන්නත් වීරියක් තියෙනවා. නිවන් දකින්නත් වීරියක් තියෙනවා. ඔය හැම ගුණ ධර්මයක්ම බෝධිපාක්ෂික ධර්ම ගත්තොත් මේ ඔක්කොම දියුණු කරගන්න තියෙන වීරිය මත. ඒ නිසානේ හැමතැනම ඉදෙන්නේ දැන් බලන්න සතර සම්‍යප්පදාන වීරිය කියලා ඔන්න වීරිය ගැන කතා කරනවා. ඊළඟට 이르දිපාද ගැන කතා කරනකොට එතනක් තියෙනවා විරිය 이르දිපාදේ කියලා. පංච ඉන්ද්‍රිය ධර්ම ගැන කතා කරනකොට එතනක් තියෙනවා විරිය ඉන්ද්‍රිය කියලා.
පංච බල ධර්ම ගැන කතා කරනකොට එතනක් තියෙනවා විරිය බලය කියලා. සප්ත බොජ්ජංග ධර්ම ගැන කතා කරනකොට එතනක් තියෙනවා විරිය සම්බොජ්ජංගය කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන ගත්තත් එතනක් තියෙනවා සම්මා වායාම කියලා. මේ හැම තැනම අයිති වෙන්නේ වීරිය. ධර්මාවබෝධයට අවශ්‍ය වීරියමයි විස්තර කරන්නේ. වීරිය නැති වුණොත් ධර්මාවබෝධයට පින තියෙන කෙනා පවා වීරිය නැති වුණොත් මොකද වෙන්නේ? අවස්ථාව අහිමි වෙනවා. එහෙමයි කොච්චර ඉන්නවද? දැන් බලන්න කල්යාණ මිත්‍ර ඇසුර හම්බුන් නැත්නම් ධර්මාවබෝධයට පින තිබ්බත් අපාය යන්න පුළුවන්. හොඳම උදාහරණය තමයි අජාසත්ත. අජාසත්ත රජ්ජුරුව කියන්නේ සෝවාන් වෙන්න පිනක් තිබ්බ කෙනෙක්. හැබැයි අහුනේ කල්යාණ මිත්‍රෙක් නෙමෙයි පාප මිත්‍රෙන්නේ යාළුවෙකුට අහුනේ. පාප මිත්‍ර උපදේශ පිට අන්තිමට ආනන්තරි අකුසලයක් කරගෙන අපාගාමී වෙන කර්මයක් හදාගත්තා. අජාසත් රජුරවන්ට පස්සේ ඉතින් වැඩේ වුණාට පස්සේ හැමෝටම පත්තු වෙන්නේ. පස්සේ තේරුණා වැඩේ වුණාට පස්සේ තේරුණා. ඉතින් දවස ගානේ බුදුරජාණන් වහන්සේ හම්බෙන්න දෙතුන් වතාව වෙනවා. හිත හදාගන්න දවස ගානේ බණහන. දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා අජාසත් රජුරව බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ඔන්න ධර්ම සාකච්ඡාවක් බොහොම ගැඹුරු ධර්ම සාකච්ඡාවක් කරා. මෙහෙම ගැඹුරු ධර්ම සාකච්ඡාවක් කරනකොට බුදුරජාණන් වහන්සේ බොහොම ගැඹුරෙන් ධර්ම අවබෝධය ගැන නිවන් අවබෝධයට යන පංච උපාදානස්කන්ධ දුක ගැන විස්තර කළා. මේ ටික හොඳට රජුරව අහගෙන ඉඳලා වැඳලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට දැන් රාජගාරි වගේක් පැවරිලා තියෙනවා. ඒ නිසා මං දැන් යා යුතුයි කියලා වන්දනා කරලා නැගිටලා ගියා. රජ්ජුරුව යනකන් ඉඳලා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කතා කරලා කියනවා ආනන්දය මේ අජාසත් රජතුමා පාප මිත්‍ර සේවනයේ නිසා ආනන්තරි අකුසලයක් කරගෙන ධර්මාවබෝධයට තියෙන පින වහගත්තා කියලා. ඒ අකුසලේ නොකරා නම් අද මේ දේශනාව අවසන් වෙනකොට රජ්ජුරුව උතනින් නැගිටින්නේ සෝවාන් වෙලා කියලා. සෝවාන් වෙන්න තියෙන පින අර අකුසලයෙන් අද වැහුණා කියලා. එතකොට බලන්න අද කොහෙද? අද මේ වෙනකොටත් ආනන්තරි අකුසලයක් කරා ගැන කල්පයක් නිරේ. අද මේ වෙනකොටත් නිරේ පැහැෙනවා. එතකොට බලන්න ධර්ම අවබෝධය කරන්න සෝවාන් වෙන්න පිනක් තිබ්බා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ ඇසුරු කරා. හැබැයි ඊට පෙර පව්කාරයෙක් නේ හම්බුනේ පාප මිත්‍රේ. ඒ නිසා ධර්මාවබෝධයට තිබ්බ පින වහගත්තා ආනන්තරි අකුසලේ නිසා. ඊළඟට ඔය වගේම ධර්මයේ තියෙනවා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුව සමග රජගහ නුවර නගරයේ පිණ්ඩපාතේ වඩිනවා. යනකොට වයසක ජෝඩුවක් හිඟා කනවා. සීය කෙනෙකුයි ආච්චි කෙනෙකුයි හිඟමනේ යනවා නිකන් පිස්සුවෙන් වගේ. සිහි කල්පනාව නැහැ. ආනන්ද හාමුදුරුව සමග බුදුරජාණන් වහන්සේ යනකොට බුදුරජාණන් වහන්සේ නතර වෙලා ඒ දිහා බලලා උන්වහන්සේට අනුකම්පා සහගත හිනාවක් සිනහාවක් පහළ වුණා. බුදු කෙනෙක් සිනහ පහළ කරන්න විශේෂ හේතුවක් නිසා. ඒ සිනහවට කියන්නේ හසිතුප්පාදකි කියලා. බුදු කෙනෙක් සිනහ පහළ කරනකොට සතර දළදා අග විතරක් විවෘත වෙනවා කියලා. මුළු දත් ඔක්කොම පේන්නේ සතර දළදාවන් විවර වෙනවා. සතර දළදා විවර වෙනකොට මේ දළදා වහන්සේලා හතර නමගෙන් සුදු පාට බුද්ධ රශ්මියක් විහිදිලා බුදුරජාණන් වහන්සේගේ සිරස වටා තුන් වරක් පැදකුණු කරලා සුදු පාට බුද්ධ රශ්මියක් අහසට පැන නගිනු. පිටිපස්සෙන් ගිය ආනන්ද හාමුදුරුව දැක්ක බුදුරජාණන් වහන්සේගේ දත් අගින් විහිදෙන සුදු පාට බුද්ධ රශ්මියක් සිරස වටා පැදකුණු කරලා අහසට පැන නැගි. ආනන්ද හාමුදුරුව දන්නවා මේ මොකක් හරි ධර්මකාරණයක් නිසයි. ආනන්ද හාමුදුරුව ඉක්මනට වැඳගෙන අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යම් විශේෂ හේතුවක් නිසාද බුදුරජාණන් වහන්සේ සිනහ පහළ කරේ? අන්න එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද ඔන්න ඔය වයසක දෙන්න දකින්නවද ඇහුව අඳුරනවද ඇහුව. ආනන්ද හාමුදුරුව බලාගෙන ඉඳලා කල්පනා කරනකොට මතක් වුණා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි මීට අවුරුදු ගානකට පෙර මේ නගරයට ආපු මුල් කාලේ මේ නගරේ හිටපු සිටුවරයයි සිටු දියණියයි නේද කියේ. ඒ කාලේ නගරේ හිටපු කෝටිපතිය දෙන්න සිටුවරයයි සිටු දියණියයි. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද ඔය දෙන්න තරුණ කාලේ ධර්මය අවබෝධ කරන්න මහන්සි වුණා නම් අනාගාමී වෙන්න පින තිබ්බ දෙන්නෙක් කිවා ගිහි ජීවිතේ. මැදි වයසට ගිහිලා ඒ කියන්නේ අවුරුදු 40 50 වගේ වයසේදී හරි
ධර්මියව බෝධ කරන්න මහන්සි වුණා නම් ගිහි ජීවිතේම සකදාගාමි වෙන්න පින තිබ්බකි. වයසට ගිහින් හරි සිහි කල්පනාව තියෙන කාලේ පිනේ ටිකක් හරි ඉතුරු වෙච්ච කාලයක් තියෙන. ඒ කාලේ ධර්ම අවබෝධයට මහන්සි වුණා නම් අඩු ගානේ සෝවාන් වෙන්නවත් පුළුවන්කම තිබ්බකි. ආනන්ද දැන් ඒ පින ගෙවිලා ඉවරයි කි. එතකොට බලන්න ඒ පිනත් එක්ක තමයි සැප සම්පත් ලැබෙන්නේ. ඒ පිනත් එක්කම ධර්මයට යොමු වුණොත් ධර්මය අවබෝධ කරන්න කුසලතාවයක් තියෙන. ධර්මය අවබෝධ කරෙත් නැහැ, පින් කරගත්තෙත් නැහැ, හම්බෙච්ච පිනට ලැබිච්ච දේම කකා බිබී හිටියා. ඒවා විනාශ කරගත්තා. පින ගෙවෙන්න ගෙවෙන්න මොකද වුනේ? සිටුවරේ අන්තිමට ටික 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 ධනියත් පිරිහීගෙන පිරිහීගෙන ගිහිල්ලා පින ගෙවිලා ඉවර වෙනකොට මහා පාරට වැටිලා දැන් සිහි කල්පනාවක් නැතුව හිඟා කන. බුදුරජාණන් වහන්සේට මුණ ගැහෙනකොට සිහි කල්පනාව නැ දෙන්නට. එතකොට බණ කියලා ධර්ම අවබෝධය කරවන්න පුළුවන් බෑ. අන්න සෝවාන් වෙන්න තිබ්බ පිනත් ඉවරයි එතකොට. එතකොට බලන්න මේ ධර්මය අවබෝධ කරගෙන ගිහි ජීවිතේම මාර්ගඵල ලබාගෙන ධර්ම අවබෝධය ලබන්න පුළුවන් අය නේද? ඇයි ඒ පිරිහුනේ? වීරියක් නැතිකම. අන්න බලන්න ඒ නිසා තමන්ගේ පින ගෙවෙනකොට හොඳට බලන්න ලෝකේ උදාහරණ. රජ මැදුරේ හිටියත් හිඟමනේට වැටෙනවා. මොන සිටු තනතුරු තිබුණත් මොන තරම් සමාජයේ වැජබිලා හිටියත් පින ගෙවිලා ඉවර වෙනකොට එක රැයෙන් මහපාරි හිඟා කන්න වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමන්ගේ පින මත තමයි අපිට මේ හැම දෙයක්ම ලැබිලා තියෙන්නේ. පුබ්බේච කත පුඤ්ඤතා පෙර කරපු පිනක් නිසායි අපි මේ සියලු සැප සම්පත් අපිට මේ ලැබෙන්නේ. අපිට හොඳ සිහි කල්පනාව ඇතුව අපි උපදින්නේ. ඊළඟට අංග විකල වෙලා නැතුව, මන්දබුද්ධික වෙලා නැතුව අපි හොඳට ඉපදිලා ඉන්නවා නම් ඒ සියලු උපත ලැබුණේ අපේ පෙර පිනක් නිසා. අපිට මේ ධර්මය ඇහෙන්නේ පෙර පිනක් නිසා. පතිරූප දේශේක අපි ඉපදිලා ඉන්නේ ධර්මය ඇහෙන රටක පෙර පිනක් නිසා. පුබ්බේච කත පුඤ්ඤතා පෙර කරපු පින් තියෙනවා අපිට. හැබැයි මේ පින කවදා ගෙවිලා ගෙවිලා අවසන් වෙයිද අපි දන්නේ. මේ පින දැනටමත් කොච්චර අපේ ගෙවිලා ගිහිලාද අපි දන්නේ. අන්න ඒ නිසා පින්වතුනි නිතර නිතර පින් දහම් රැස් කරගන්න, ධර්ම අවබෝධයට මහන්සි ගන්න, වීරිය වඩන්න. මම කොහොම හරි මේ ධර්මය දියුණු කරගන්නවා කියන අදිෂ්ඨානයෙන් උදේ හවස වීරිය වඩන්න. අන්න එතකොට තමයි අපිට මේ ධර්මය පුරුදු කරගන්න පුළුවන්. අන්න ඒ නිසා පින්වතුනි ඔය කියපු කරුණු හතර හොඳට මතක තියාගන්න. ධර්මය අවබෝධ කරගන්න නම් අපි තුල තියෙන්න ඕනේ අංග හතරක්. එකක් තමයි කල්යාණ මිත්‍ර සේවනය. දැන් කල්යාණ මිත්‍රයා කියන්නේ කවුද කියලා අද අපි හොඳට දන්නවා. කල්යාණ මිත්‍රයාගෙන් අපිට ලැබෙන දේ තමයි සද්ධර්ම ශ්‍රවණය. එතකොට කල්යාණ මිත්‍රයන්ගෙන් අපිට පිරිසිදු ධර්මය අහන්න ලැබෙනවා. දැන් අපිට බාහිරින් ලැබෙන්න ඕනේ මේ අංග දෙක අද හොඳටම ලැබෙන කාලය. දැන් අපිට අපි තුල ඇති කරගන්න ඕනේ කරුණු දෙකක් තියෙනවා. ඒ තමයි යෝනිසෝ මනසිකාරේ, මේ අහන ධර්මය මතක තියාගෙන ධාරණය කරගෙන නුවණින් විමසමින් තමාගේ ජීවිතය තුළින් ගලපා බලමින් විමසීමේ හැකියාව අපි තුල තියෙනවා. ඊළඟ දේ තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාව, ධර්මයට අනුකූල ජීවිතයක් ගත කිරීම අපි පුරුදු කරගන්නට ඕනේ. අන්න එතකොට අපිට මේ ධර්මයේ ප්‍රතිඵල ගන්න පුළුවන්. ඒක ඇති කරගන්න පුළුවන් අප්‍රමාදී වීම තුළ පමණයි. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේගේ අන්තිම බුද්ධ වචනේ ගැන හිතන නිතර. උන්වහන්සේ ඔච්චර ධර්මයක් දේශනා කළ, 84 දහසක ධර්මස්කන්ධයක් දේශනා කරලා පිරිනිවන් පාන වෙලාවෙත් අන්තිමට සංඝයා දිහා බලලා අන්තිම බුද්ධ වචනේ කිව්වේ මොකද්ද? හන්ද දානි බික්කවේ ආමන්ත්‍යාමි, මහණෙනි අවසාන වතාවටත් නුඹලා අමතනවා කියලා. වය ධම්මා සංඛාරා, මේ ලෝකේ සියලු සංස්කාරයන් අනිත්‍යයි, මේ හැම දෙයක්ම හටගෙන පැවතිලා නැති වී යන ස්වභාවයෙන් යුක්තයි. අප්‍රමාදීන සම්පාදේත, අප්‍රමාදීව කුසල් වඩන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ. එහෙමනම් අපිත් අප්‍රමාදීව යෝනිසෝ මනසිකාරේ ධම්මානුධම්ම ප්‍රතිපදාව අපි තුල ඇති කරගෙන මේ කල්යාණ මිත්‍ර සේවනය සද්ධර්ම ශ්‍රවණය ලැබිච්ච වෙලාවේ මමත් මේ ජීවිතයේ තුල ධර්මයම අවබෝධ කරගන්න, මහන්සි ගන්න කෙනෙක් බවට පත් වෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. දිනපතා වටිනා ධර්ම දේශනා වලට සම්බන්ධ වෙන්න අප නාලිකාව subscribe කර බෙල් ලකුණ click කරන්න.